දෝෂණය වංචාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරැක්ෂමතාවේ ගැන රටතු ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලියන්නේ හාරසිය හැත්තැ නම වැනි ටෙලිවකේ ඔබ දැන් ඉතා හොඳින් මේක දන්නවා. මොකක්ද චෞර දේශපාල නඩයක් හා, නිලදහරින් පිරිසක් එක්ව මංකොල්ල කනුලබූ රටකයි මේ අප චීවත්වෙන්න කියලා. මේලියන මුොහොතෙත් මේ වනවිටත්. ඒත් චෞර දේශපාලන නඩය සමහර උපන්ගේම දූෂිත නිලධාරීන් හා එක්ව මේ රට මංකොල්ලකමින් සිටිනවා. එහෙත් අවාසනාවක මහත කියන්නේ අප තාමතුන් පාට තුොප්පිදාගෙන සිටීම නේද. පාට තුොප්පිදාගෙන සිටීම. නිකමට හිත ලබලන්න දැන් ඔබේ වයසකයද කියලා අවුරදු පණහා හැට්ට හැත්ත ඇව පැනලද ඔබට දරුවන් ඉන්නවාද දරුවන්ගේ දරුවන් ඉන්නවාද ඔබ මොන තරම් කාලයක් රජයේ පෞද්ගලික හෝ තමන්ගෙම කියලා ව්‍යාපාරයකේ දනු අයෙක්ද වැඩිමනක් කතාාවනේ නෑ ඔබ ගොවියෙක්ද කියලා හිතල බලන්ට ඔවු ඔබ ගොවියෙක් නම් ඔබ ඔබෙන්ම මෙන්න මේ ප්‍රශ්නය අහන්ට මහා ගිනියම් අවවේ මේ මහ පොළොවත් එක්ක ඔට්ටු වුණු ඔබට මොනවද ඉතිරි වුණේ කියලා ඔබට පුළුවන් වුුණාද මඩ හෝදගෙන රජව වී අස්වනු නෙලන කාලට ඔබේ ජීවිතයේ පුරාම ඔබේ වීටික විකුණ ග න තු ್ තු. <Sess> කට ඒ වීටික විකුණලා ඒ වීටික විහුණලා. ඔබට පුළුවන්ගුනාාද ප්‍රාඩෝ න්ට කූලර් එහෙම ගන්ට. ඇ රාඩෝ ඉන්ට ූලර් පැත්තක තියමමුක ්‍රීවිල්ල එකක් ගන්ට පුළුවන්ගුුණාද නැහැනේ නේද. ඔබතාමත් පදින්නේ අර පරණ සීනයින්ටිය නේද. ආ භාගට බැඳගත්ත බ්ලොග ගල්ටික කපරාරු කර ගන්ට පුළුවන්ගුුණාද නැන නේද. දහ දුක්විඳලා උගන්නපු විිශ්ව විද්‍යාලුවට යපපු දරුවන්ට ලැබුණ මොන වගේ රැකි ාවක්ද ක ාද. ඒलेකම් කාാ ද නැත්ම් ගුර ෘති ඒත් ැ ම් աෞදകි kan රැ . ආන්න දැන් ඒ දරුවන් ගේජීවිත ගැනහිතන්න ඒ දරුවන්ට මරුටියක්වත් ගණට පුළුවන් වෙලා තියෙනවා අද කියලා ගත්ත කෙනෙකු ඉන්නවනං බඩට හරියට කන්නේ නැතුව ලීසින් ගෙවන හැටි ඔබදන්නවනේද අම්ම කෙනෙකු තාත්ත කෙනෙකු හැටියට.. ඔබට තාම ඉන්නේ පාසැල් යන දරුවන්නම්. ඔබ දන්නවා එක වසරෙසිට ඔබේ දුවට ෝ පුතාට දෙෙන්ට ලැබුණේ අද දෙන්ට වෙලා තියෙන්නේ මොනවගේ ආහාර්වේලක්ත කියලා. ඔය නගරබද සුපිරි ජනප්‍රිය පාසල් හැුනනාම් බේ. ගමේ පාසැල මොනතරම් කාලයක් රවටනු ලැබු අද. මොනතරම් කාලයක් ඔබේ ගමේ පාසැල්ල දුප්පද්ද කියලා නිකමට හිතල බලන්ටකෝ. ඇ? විස්්කෝතුවේ කිරිවීදුරුවේ ඉඳලා පාසැල් දරුවන්ට දිවාහාරවලෙ සිට. අදත් ඔබේ දරුවන්න්නු විටින් විට රවටනු ලැබූ මාරුවෙන් මාරුවට රවටන් ලැබූ දේශපාලන නඩියයක් එක්ක නෙවෙයිද මේේතාක් කල් ජීවත්තුුණ? වයිම්භ පලාාත්්‍ය පමණක්ං පාසැල් දරුවන් එකක් ලක්ෂ දහසේ දහසකට වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා හැම පලාාතකම තත්වේ ඒකයි ඔය බ්‍රිතාන්නේ ලැන්සේ ටවාර්තාවට අනුව රටේම ලක්ෂ පහල්වත් දාසයක් විතර දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා එක තමයි යථර්ථය මේ රට ඇදලදාපු ආර්ථික විනාශය හොඳේ ඉපදුණු දවස සිට වසර පහක් හැ කැනකම් පෝෂණය පිරුණු ආහාරවෙලක් දීගන්න බැරි ලක්ෂ හැට හැත්තෑාවකට වැඩි පවල් සංකෑයා අද ජීවත්වෙන රටක් මේේක. ඔබ නිකමටවත් කල්පනා කලාද. ඔබේ පස්සෙන් චන්දේ ඉල්ලගෙන වූ වවැඳද වැටමින් ආපු. ඔබත් මමත් ඡන්දේදීලා මන්ත්‍රීල ඇමතිල බවට පත් කල මෙ චෞර නඩේ, මෙ චෞර නඩේ, අද ගෙවන ජීවිතේ ගැන. ඔබත් මමත් දහදුක්විදිිද්දී මේ දූෂිත දේශපාලනක්නින් ගන්න සුර සැපගැන නිකමටවත් ඔබ හිතුවද. දැන්වත් හිතන්න. මේ දේශපාලන නඩේ මේ තරම් කුණු කතා කුණු බැනුම් අසමින්. මන්ගේ දුවපුතාව පමණක් නෙමේ මුණුබුරු මිනිබිරිියන්න පවා දේශපාලනේටම ගන්නේ ඇයි කියල හිතන්ට ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි හතරවරංගහල හොරකම් කරන්නට ඇති හැකියාව නිසා ඔවු හතරවරම් ගහල හොරකම්කරන්නට ඇති හැකියාවනිසා යාන වාහන දැසි දැස්සන් පිරිවරාගෙන හත්මුතු පරම්පරාවම ගොඩදාන්ට පුළුවන් එකම රැකියාව නිසා හොන්ඳේ වෙන කිසිවක් ගැන හිතන්ට එපා. මේ පාර්ලිමේන්තුයම අපපොච්චල පුතාල දුවල කීදෙනෙකු ඉන්නවාධි ක කියලා බලට අපපොච්චල දුවල පුතාලා . ඒකත් ඕනෙ නෑ එකක්ත් පැත්තකින් තියන්ටකෝ ස්වාමයාමියගේ බිරිින්දෑල. කී දෙෙනෙක් මේ පාර්ිමේන්තුව ඉන්නවාධි කෙල හිතන්ට ඇයි මේේ ඇයි මේ! මේ රස්සාාවටමීතරම් ආසයි. ආසක හේතුවක් නිසා සාමාන්‍යෙන් හොරකමක් කලොත් හිරයන්ට වෙනවාමයි හොඳේ දරුවන්ගේ කුසගනිි නිවන්ට අම්ඹගෙඩිය කඩපු පොල් ගෙඩියේ හොරකම් කළ අම්ම තාත්තා දෙතුන් අවුරුදු සිරදඩුවම් ලබපු රටත් මේක නමුත් මොන්න තරම් හොරකං කළත් කෝටි ප්‍රකෝටි ගණන් ධනය හම්බ කළතුන් හිරේ යන්නේ නැති රැකියාව ලෙස හොරකමම තෝරගත් එකම වෘතිය දේශපාලනය හොඳේ හොඳටහ ගන්න ප්‍රකෝටි ගණන් ධනේ හම්බ ලත්න් ප්‍රකෝටි ගණන් දනේ හොරකම් කළත් හිරේ යන්නේ නැති රැකියාවලෙස හොරකමතෝරගත්. රැකියාවලෙස හොරකමතෝරගත් එකම ෘතිය දේශපාලනේ ඒකයි මේ පැණි හැලිය වැටුණු ඇඹලයිෙන් වගේ හත්මුතු පරම්පරාවල්ම එකතු වෙලා මේ රටට මංකොල්ලකන්නේ කියලා මත්තකතියාගෙන හරියටම කතරෙග හමු කියලා ඔවන් අද ටෙලිවැැකියත් ඔබට යළින් මතක් කරනවා.